Work and learn. Meet life. Meet Max. Sakriya karaganeemata MySLT app ekata log wenna. Work and learn. Meet life. Meet Max. Sakriya karaganeemata MySLT app ekata log wenna. Dasana kaanti chumne sahita liver aish dantaleepaya. Dattwala eti prashna 10ak walakai. सेप्टेंबर 8 ब्रहस्पतिंदा स्थिरस्थल राज्य अमात्यवरु 37ක් දිවුරුම් දෙයි චාමර ඇතුළු නිදහස් පක්ෂයේ 6ක් ඩයනා ඇතුළු සමගි බලවේගයේ 2 දෙනෙකුත් ඒ අතර අර්ගල ක්‍රියාකාරී රංගන ශිල්පිනී දමිතා අබේරත්න රිමාන්ඩ් අවංකකම දිනනවා සත්‍ය දිනනවා එචර දමිතා නිසා මෙති සබයත් උණුසුම් මේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයේ නතර කරන්න කිසිම වරද්දක් කළ නැත්නම් අධිකරණය එතුමාට එතුමෙට සාධාරණයක් ලැබෙයි කියලා අපි විශ්වාස කරමු සමාජ ආරක්ෂණ දායකත්ව බදුපනත සම්මත වෙයි ආනයිනික බඩ ඉරිඟු සඳහා බද්දක් අකෝස්තුවේ මෙරට විදෙස් සංචිත තවත් පහලට ගල් අඟුරු හිඟයක් නිසා විදුලි කප්පාදුව දීර්ඝ වෙයිද ඔක්තෝබර් 25ට කලින් ගෙන්න ගන්න බැරිනොත් බලාගාර 3ම වහන්න වෙනවා බදුකේ බාල වයස්කාර දැරියක් සමූහ දූෂණයට සෙක කරුවන් 5 දිනකෝ අත්දඟු වෙට වින්දියර මිලිලීටර් CS ස්මාර්ට් පැක් එක රුපියල් 85ට දැන් වෙළඳ පොලේ From other Verona This is other Verona prime time with Naomi Fernando and Shatara Alves live from Studio 24 in Colombo අයිබෝන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගයි රජයේ නව රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී උරුම් දුන්නා ඒ අතර සමගී ජන බලවේගයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් ද වීම විශේෂත්වයක් රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද පෙරවරුවේ සිදු කෙරුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු දිවුරුම් දුන්නා නව රාජ්‍ය අමාත්‍යතුමන්ලා ඔවුන්ට ලැබී ඇති දිවුරුම නැගී සිට කීම යනුව ජගත් පුෂ්පකුමාර විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා මෙහිදී රංජිත් සීමලාපිටිය හා ශේහන් සේමසිංහ යන මහත්වරුන් දිවුරුම් දෙනු ලැබුවේ මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් ලෙසයි. එමෙන්ම ලස්සන්ත අලගිය වන්න මහතා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. ගරු දිලුම් අමුණුගම මහතතුමා. දිලුම් අමුණුගම මහතා දිවුරුම් දෙනු ලැබුවේ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. කනක හේරත් මහතා තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. ජානක වක්කුඹුර මහතා පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ මොහන් පී සිල්වා මහතායි. තේනුක විධානගමගේ මැතිතුමා නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස තේනුක විධානගමගේ හා අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් දිරුම් දෙනු ලැබුවා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා දිරුම් දුන්නේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි එමෙන්ම රෝහණ දිසානායක මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. ප්‍රනාන්දු මැතිතුමා. විචිත බේරුගොඩ මහතා දිවුරුම් දුන්නේ පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. ලොහන් රත්වත්ත මහතා වෙබිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ගරු තාරක බාලසූරිය මැතිතුමා. තාරක බාලසූරිය මහතා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නා. ඉන්දික අනුරුද්ධ මහතා විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
ගරු සනත් නිශාන්ත මැතිතුමා. සනත් නිශාන්ත මහතා දිවුරුම් දෙනු ලැබුවේ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. ගරු සිරිපාල ගම්ලත් මැතිතුමා. එමෙන්ම සිරිපාල ගම්ලත් මහතා මහමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශාන්ත බණ්ඩාර මහතා දිවුරුම් දුන්නා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ අනුරාධ ජයරත්න මහතායි. එමෙන්ම ඉස් වියාලේන්ද්‍රන් මහතා බෙලඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. සිසිර ජයකොඩි මහතා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. එමෙන්ම පියල් නිශාන්ත මහතා දිහිවර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. ප්‍රසන්න රණවීර මහතා දිවුරුම් දෙනු ලැබුවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. ගරු මියතර ඩීවි චානක මහතා වනජීවි හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. ගරු එමෙන්ම ඩීබී හේරත් මහතා පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. එමෙන්ම සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය ලෙස විශේෂඥ වෛද්‍ය සීතාරම පුල මහත්මිය දිවුරුම් දුන්නා. කද මස්තාන් මහතා ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අශෝක ප්‍රියන්ත මහතා දිවුරුම් දෙනු ලැබුවා. අර්ථදාහ ගෞරව අරවින්ද කුමාර් අවර්ගල් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ අරවින්ද කුමාර් මහතායි. ගරු ගීතා කුමාරසිංහ මැතිනිය එමෙන්ම ගීතා කුමාරසිංහ මහත්මිය ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නා. අර්ථදාහ ගෞරව සිවනීසතුරේ චන්ද්‍රකාන්තන් අවර්ගල් සිවනීසතුරේ චන්ද්‍රකාන්තන් මහතා ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා. මේ අතර සුරෙන් රාඝවන් මහතා දිවුරුම් දෙනු ලැබුවේ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. එමෙන්ම ඩයනා ගමගේ මහත්මිය සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නා. ගරු චාමර සම්පත් දසනායක මැතිතුමා චාමර සම්පත් දසනායක මහතා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා. ගරු සමාජ බලගැන්වීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අනුප පස්කුවල් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඉන් අනතුරුව පිරිස සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි මේ. දිවුරුම් දීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. අපි ගරු ජනාධිපතිතුමත් එක්ක එකඟ වෙලා තියෙනවා, සාකච්ඡා කරලා තිබෙනවා. ඇමති වැටුප් නොලබා mantri වැටුප ලබාගෙන මේ විදිහටම කටයුතු කරගෙන යන්න වියදම් අඩු කරගෙන කරන්න පුළුවන් තමුන්ගේ සේවය රට වෙනුවෙන් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරු හැටියට පත්වීමෙන් පසුවත් අපි විශේෂ වරප්‍රසාද කිසිවක් ලබා ගන්නේ නැතුව mantriවරුන්ට ලබා දෙන ඒ පහසුකම් යටතේ පමණක් අපි ඒ ආයතනවල නැත්නම් ඒ අමාත්‍යංශවල කටයුතු කරන්න අපි ජනාධිපතිතුමාට පොරොන්දු වෙලා තියෙනවා. සර්ව පක්ෂ ගන්නකොට කිව්වේ ඒ රාජ්‍ය වල පෝට්‍රේ කට්ටිය විතරයි නෙමෙයි හම්බුනේ මේ රාජ්‍ය. නෑ නෑ විවිධ පක්ෂවල අය රාජ්‍ය අමාත්‍ය ධූරය බාරගත්තා. තරගලයක් ඇවිල්ලා කිව්වේ මේ ඇමති මණ්ඩල මේ කැබිනට් මණ්ඩල වැඩක් නෑ කියලා. දැන් අන්තිමට මේ කැබිනට් ඇමති මණ්ඩලම නෑ අපව දිරුම් දීලා තියෙනවා. ඉතින් අරගල කරුවන් කියන විදිහටම රටක් පාලනය කරන්න බෑ. අරගල කරුවන් නම් මේ පරණ මූණු වැඩක් නෑ නේද මේ පරණ මූණුමනේ රාජ්‍ය ඇවිල්ලා තියෙන්නේ. පරණ මූණු කියන්නේ බෑ ඇත්තට බලනකොට අපි අලුත් මූණුනේ. අරගල කරුව කැමති වෙයි. හඳන්නේ නෑනේ කවදාහරි මේ ඇමති ධූරය මේ වැඩක් නෑ කියලා. නෑ මම කවදාහත්
දන්නේ නැහැ. මට ක්‍රීඩා යවන කටයුතු. හොඳයිද? හොඳයිනේ මම සෙල්ල ක්‍රීඩකෙක්නේ. ආ ක්‍රීඩකෙක්ද? ඔව්. ජනතාව පිළිගනිද ඔබතුමාලා? ජනතාව පිළිගන්නලා තියනවනේ. නෑ. ඒවට අරගලේ කට්ටියකේ කියන්නේ ඔබතුමාට. අරගලේ කියන්නේ කුඩුකාර රස්තදකාරව ටිකක් ගණන් ගන්න එපා. ඩොලස් ගේන්න මොනාරි ව්‍යාපෘතියක් තියනවාද වැඩ පිළිවෙලක් මොනාරි? මගේ ළඟ ගොඩාක් තියනවා ඒකට ව්‍යාපෘති සහ ප්ලෑන්ස් ගොඩක් තියනවා මේ රටට ඩොලර් ගේන ක්‍රම සංචාරකයේ මේ රටට නැවත අපි ගෙන්න ගන්න විදිහ. තවත් මගේ තියනවා ව්‍යාපාර කියන්න ඕනේ නෑ අලුතෙන් මගේ අර ඉස්සෙල්ලා තිබුණ කංශා මේ මිනීතිගත කරලා මේ එක්ස්පෝටේෂන් වලට පිටරට යවන්න. ඉතින් ඒකත් මං වැඩපිළිවෙලක් හදාගෙන යනවා. අද පෙරවරුවේ දියුරුම් දුන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහන් සීමසිංහ මහතා අද මුදල් අමාත්‍යාංශයේදී සිය දුරයේ වැඩබහර ගත්තා. එම අවස්ථාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු පිරිසක් එක් වුණා. එමෙන්ම තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාද අද සිය දුරේ වැඩබහර ගනු ලැබුවා. මේ අතර දියුරුම් දීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ හමුවක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්සරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා. ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවටගත් අරගල ක්‍රියාකාරී රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සැප්තැම්බර් 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. එය අද දහවල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. බතරමුල්ල දියත උයිනේ ඊ පස්තුරුවේ පැවති විරෝධතාවක් අවසන් කර නැවත යමින් සිටියේදී ගාලු මුවදුර අරගල ක්‍රියාකාරී රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය කොළඹ උතුර අපරාධ කොට්ටාසේ විමර්ශන ඒකකයේ විසින් අත්අඩංගුවට ගැනුණා. ඒ පසුගිය ජූලි මාස ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ චෝදනාවට අදාළවයි. අත්අඩංගුවටගත් දමිතා අබේරත්න මහත්මිය කොළඹ උතුර අපරාධ කොට්ටාසේ විමර්ශන ඒකකයේ වෙත රැගෙන ගියා. අනතුරුව වැඩිදුර පරීක්ෂණ සඳහා අයව රැගෙන ගියේ කොටුව පොලිසියටයි. අත්තරංගුවේ පසුබන දමිතා අබේරත්න මහත්මිය බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු අද පෙරවරුවේ කොටුව පොලිසියට පැමිණියා. ඔබතුමාට සාකච්ඡා කරන්න ලැබුණාද එතුමියත් සමග? එතුමියට ඉතාමත්ම හොඳින් පහසුකම් සලසලා තිබෙනවා. ඒ පිළිබඳව පොලිසියේ නිලධාරී සිළු දෙනාටම අපේ ස්තුතිය පුද කරනවා. පොලිසියත් ඉතින් ගිරේට හුණු පුවක් ගෙඩිය වගේ 225ම එපයි කියලා. විශේෂයෙන් අපි දැක්කා ගොඩක් තැන්වල විපක්ෂයට චෝදනා කරනවා. දැන් එතුමිය ඔබතුමා ආවම හොඳින් පිළිගත්තද? 225 මේකයි කියන එක වැරදි. ඒක හදන්න ඕනේ ආපහු ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. 134 මේකයි. සෙකකර දමිතා අබේරත්න මහත්මිය අද දහවල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනවා. පසුගිය ජූලි 14 වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට අයිතු ලෙස ඇතුළු වී 22 වෙනිදා දක්වා එහි රැඳී සිටමින් අයිතු ජනරාශියක සමාජිකයෙකු වීම සහ රුපියල් ලක්ෂ 12ක අලාභයක් ඊට සිදු කිරීම ඇයට එල්ලවන චෝදනාවයි. පොලිස් මධ්‍යම කොට්ටාසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු 150කින් යුතු පොලිස් කණ්ඩායමක් ජූලි 14 වෙනිදා එහි ගොස් අරගල කරුවන්ට ඉවත් වන්නේ දැනුම් දුන්නද ස්ථිකකාරිය එම උපදෙස් නොතකා පොලිස් නිලධාරීන්ට අයිතු බලහත්කාරිය පා ඇතැයි පොලිසිය එහිදී අධිකරණයට ප්‍රකාශ කළා. එමෙන්ම මැයි 25 වෙනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අරගලකරුවන් රැගෙන එන අවස්ථාවේදී මෙයාකාරින්ම ඇය සාපරාධී බලහත්කාරිය පා ඇතැයි පැවසූ පොලිසිය ලබන 14 වෙනිදා දක්වා සෙකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියා.
දමිතා අබිරත්න මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වීන්සි අර්ස කුලරත්න මහතා ප්‍රමුඛ නීතිඥ මඩුල්ල අධිකරණයට පෙන්වා දුන්නේ මැයි 25 වනදා එක් රාශිය වූ පිරිස පාලනය කළේ එම ස්ථානයේ සිටි දමිතා අබිරත්න මහත්මිය බැවින් සුදුසු ඇපයක් මත ඇය මුදාහරින ලෙසයි. එහිදී කොටුව මහේස්වත් තිලනගමගේ මහතා පැවසුවේ අර්ගලයේ ප්‍රධාන නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ පිරිසක් පසුගිය මැයි මාස 25 වනදා අධිකරණයේ ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කළ බවයි. එම අවස්ථාවේ සිය නිල රථයටත් ඉන් බලපෑම් සිදු වූ බව පෙන්වා දුන් මහේස්වත් වරයා සැකකාරිය ඇපමත සිටමින් ඇප කොන්දේසි උල්ලංඝනය කර ඇතැයි ප්‍රකාශ කළා. ඒ අනුව දමිතා අබේරත්න මහත්මිය ලබන 14 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්වත් වරයා නියෝග කළා. ඉස්සරහින් හිට ගන්නවා කිව්ලා. අවංකකම දිනනවා සත්‍ය දිනනවා එච්චරයි. දමිතා අබිරත්න මහත්මිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අවධානය යොමු වුණා. දමිතා අබිරත්න පොදුජන අර්ගලයක සමාජිකාවක්. ඇයව රෙස් කළා තියෙනවා. මේ රංගන ශිල්පිනියව දඩයම් කිරීම නතර කරන්න. එතුමිය නීති විරෝධී කිසිම ක්‍රියාවක් කළා නැහැ. මේ ආණ්ඩුවට පෙන්නන්න බෑනේ මේ කලාකරුවන්, තරුණ තරුණියන්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය පෙන්නන්න බෑනේ. මේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය නතර කරන්න. කවදන් නැතුව නාමල් රාජපක්ෂ මහත්මයාත් කෑගහනවා. विपक्ष नायक කුදුම දුකකින් කුදුම කනගාටුවකින් ආවේගයකින් දමිතා අබේරත්න මහත්මිය ගැන කතා කරා. එහෙම වෙන්න ඕනි මොකද එතුමිට ආදරය තියෙනුන් මම දන්නවා. නීතිය හා සාමය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනකොට ඒක රාජ්‍ය ත්‍රස්තවාදයක් වෙන්නේ කොහොමද? Honorable Speaker, there were hundreds of thousands if not millions of people who were doing this. So why target her? Is it because she is very vocal, very critical about human and social rights of the rest of the citizens of this country? I was with Damita Abeyratna on that day. They arrest me also in that case. Me tuma kiyana etumiya kiyala man dannae me eka gana eka paudgalika karana ma meter katha karanne abhyantara arakshakatwa ma thamai police barawa sitinne obutuma karapu e yojanawa mama etumata idiripat karanawa man moonu pote dakka me podi paatayak aragaleyata gahapu sanath nishantha adayamathi asuchi newagena aapu sasindrat adayamathi parliamentware midiskudu gahanna gahapu prasannath adayamathi ganja promote karapu dayanath adayamathi pillayanut adayamathi habai aragaley karala rate wenasak illapu damita ada athule මෙතර ත්‍රස්තවාදී වැලැක්වීමේ පනතතුළු සියලු මර්ධන නීති වහ අහෝසි කරන්නේ ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ සංවිධානය කළ විරෝධතාවක් අදපස්වරුවේ පිටකුටුවේදී පැවතුණා. මෙතර අධිකරණයට අපහස කළ යයි චෝදනා කරමින් ගුණකර ඇති පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් එළමිණ 13 වනදා කරුණු දක්වන ලෙස අභියෝජන අධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට අද නොටිස් නිකුත් කළා. අධිකරණයේ එම නියෝගය නිකුත් කළේ පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි උපුල් ජයසූරිය සහ සාලී පිරිස්සන ජනාධිපති නීතිඥවරු කළ කරුණු දැක්වීම පිළිගැනීමෙන් අනතුරුවයි. මව්පියන්ගේ ආදරය රැකවරණය ප්‍රමාණවත් ලෙස නොමැති විටක දරුවන් කොයි තරම් අනාරක්ෂිතද? එවන් පරිසරයක් මත සිදුවන අවාසනාවන්ත සිද්ධි අතරින් මේ පුවත අපට වාර්තා වුණේ පාදුක්ක ප්‍රදේශයෙන්. පාදුක්ක පින්නවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් 15 හැවිරිදි බාල වයස්කාර දියණිය සමග ඊ පෙරවරුවේ පාදුක්ක පොලිස් ස්ථානයේ වෙත පැමිණිනවා. ඒ සිය දියණිය සමූහ දෝෂණයට ලක්ව ඇති බව පවසමින් ඒ පිළිබඳ පැමිණිල්ලක් කිරීම සඳහායි. ඒ අනුව එම දැරිය මෙම අවාසනාවන්ත සිදුවීම් පෙළ පොලිසිය වෙත පවසා තිබුණා. මෙම බාලවයස්කාර දැරියගේ පෙම්වතා පාදුක ප්‍රදේශයේ තරුණෙක්. සමදතාව කලක් තිස්සේ පැවත්වෙද්දී තමා මෙම තරුණයා අතින් කිහිප විටකම දූෂණයට ලක් වූ බව දැරිය පොලිසියට පවසා තිබෙනවා. බරපතල කාරණිය නම් පෙම්වතා අතින් පමණක් නොව ඔහුගේ මිතුරන් සිවුතනකුද වරින් වර තමන් සමූහ දූෂණයට ලක් කළ බව මෙම දැරිය පැවසීමයි. පසුගිය මාර්තු මාසයේ සිට ඉකුත් සැප්තැම්බර් 3 වෙනිදා දක්වා මාස 6ක පමණ කාලයක් දැරිය මෙලෙස අවාසනාවන්ත ලෙස මෙම පිරිස අතින් දූෂණයට ලක් වූ බව සඳහන්. නොනවත්වා සිදුවන මෙම අමහිරි අධ්‍යක්ීම දරාගත නොහැකිම තැන දැරිය මේ පිළිබඳ සිය පාසල් ගුරුතුමියට දැනුම් දී තිබෙනවා. දැරිය සිය මව සමග ඊ පාදුක්ක පොලිස් ස්ථානයට පැමිණ මේ ගැන පැමිණිලි කරන්නේ ගුරුවරියගේ උපදෙස් අනුවයි. වහා ක්‍රියාත්මක වූ පොලිසිය පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේදී ඊ පස්සරුවේ මෙම සැකකරුවන් 5 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් වයස අවුරුදු 17ත් 27ත් අතර පසුවන්නන්. සැකකරුවන් අද අවිස්සාවේල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. තව ගෑනු ළමයි දෙන්නෙක් මෙයාව එනොමකට ඇරලා. අම්මා වැඩට යනවා මේ වුරුත් නෑ ගෙදර. මේ හෙන ගහන්න ඕනේ ඔය කරපු උන්ට ඔය බලන් හැත්තට. ගෑනු ළමයි හෙන ගහනව නේද උන්ට. හෙන හතම ඇදිලා යන්න ඕනේ. බුදුරි බුරි මේ කොල්ලා සිසුවරනේ. හත ගහන්න ඕන ඔක කට්ටියට. සිද්ධියට මුහුණ දුන් බාල වයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා මේ වන විට අවිස්සාවේල රෝහලට යොමු කර තිබෙනවා. පොලිසිය පවසන පරිදි මෙම දැරියගේ පියා මියගොස් ඇති අතර මව සිය දෙවනි විවාහයේ සැමියාගෙන්ද වෙන්නේ දැරිය සමග ජීවත් වෙනවා. මව කම්කරු රැකියාවක නිරත කාන්තාවක්. මව රැකියාව සඳහා ගිය විට දැරිය නිවසේ තනිවම සිටින බවත් මෙම අනාරක්ෂිත තත්ත්වය සහ නිසි අවධානයක් හා රැකවරණයක් නොමැති තත්ත්වය දැරියට මෙවන් අවාසනාවන්ත ඉරණමක් අත්කර දීමට හේතු වූ බවයි පාදුක පොලිසිය පවසන්නේ. සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත වැලිචන්දසු එකකින් සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මේ අතර සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේම්චන්ද් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මෙතෙක් ගිවිසුමකට එළඹ නොමැති අතර දැනට පවතින්නේ එකඟතාවක් පමණක් බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය සහ රාජ්‍ය නිලධාරීන් අතර කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුමක් අත්සන් කරලද බව දෙපාර්ශ්වයෙන් ප්‍රකාශයට පත් කළා. කැබිනට් මණ්ඩලයට තාම මේ ගිවිසුම ඉදිරිපත් කළ නැහැ. රනිල් වික්‍රමසිංහ විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්නකොට ඔහු එදා සර්වපාක්ෂික සමුළුවේදී බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාගෙන් මේ ගිවිසුම සභාගත කරන්න තොරතුරු ලබා දෙන්න කියලා ඉල්ලුවා. පාර්ලිමේන්තුවටත් මේ රටේ ජනතාවටත් හංගලා මේ රටේ ජනතාව ගැන තීන්දු ගන්නවා කියන්නේ කුමක්ද? එහෙනම් අනිවාර්යෙන් තිබෙන්නේ ආර්ථිකයටත් ජන ජීවිතයටත් අතිශය හානිකර කරුණු ඇතුළත් වී සිටි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය සහ රාජ්‍ය නිලධාරීන් අතර ගිවිසුමක් අත්සන් කර නැත. නමුත් ශ්‍රී ලංකා රජය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය අතර එකඟතාවයකට පැමිණ නැත. ඒව අනුමත කළාට පස්සේ ප්‍රසිද්ධියට පත් කරන්න පුළුවන්. ඒ සඳහා තව කාලයක් ගත වේවි. හැබැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් තමයි අපිට කියන්නේ මේ අතුරු අය වේ ලේඛනයත් ඊට අනුරූපීව පරිදි සකස් කර තිබෙනවා. ඊළඟ 2023 අය වේ ලේඛනයත් ඊට අනුරූපීව සකස් කරනු ඇතයි බලාපොරොත්තු වෙනකල ඔවුන් විසින් අපිට කියනවා. ඒකගතාවේ යම් යම් වෙනස්කම් වෙන්න පුළුවන් ඊළඟ අවස්ථාව වෙන. ගිවිසුමට අසංකලයන් ප්‍රශ්න තමයි ගිවිසුමෙන් පාර්ශ්වකාරයන් බැඳෙන්නේ. එවැනි බැඳෙන ගිවිසුමක් තමයි ඉදිරිපත් වෙන්නේ. ඔබතුමා ගිවිසුමයි එකඟතාවයයි මේ වචන හරඹයක නිරත වෙන්න එපා. ඔබතුමන්ලා කියනවා නම් එකට එකතු වෙලා වැඩ කටයුතු කරන්නයි කියලා අපි දැනගන්න ඕන. ඔබතුමා PhD එකක් තියෙන පුද්ගලෙක්. ඔය එක එක්කෙනා දෙන කොළ කෑලි මෙතන ඇවිල්ලා කියවන්න එපා. මම කවුරුත් වෙන කොළ කෑලි කියවන්නේ නැහැ. එහෙම කියවන්න මට අවශ්‍ය නැහැ. ඒකඟතාවයන්ගේ රාමුවන් පිළිබඳව නියමිත අවස්ථාවේදී ඒ කරුණ ඉදිරිපත් කිරීමට පසුබට වෙන්නේ නැහැ. පසුගිය අඟහරුවාදා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරුද්ධේ හැම වෙයි කල් දෙමුණු සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත අද විවාදයට කෙරුණා. අද රාජ්‍ය සේවයේ බරයි කියලා කියනෝ මේ ඇමති මණ්ඩලයේ තමයි අද රටට බරක් වෙලා තියෙන්නේ. මෙච්චර ආර්ථිකය කඩන් වැටලා 9 වෙනිදා පොළු අරගෙන ගෝල්පෙස් පිටින්ද ගියාට දෙනවා රාජ්‍ය ඇමතිකම්. එදා මේ පාර්ලිමේන්තුවේ මිරිස්කුරු ගහපුවාට දෙනවා අද මේ රාජ්‍ය ඇමතිකම්. ඒ විතරක් නෑ අර චීන පොහොර කුණු නැව ගෙනල්ලා ඩොලර් මිලියන 6.9ක් කෝටි 2400ක් අපේ රටේ ජනතාවට පාඩු කරපුවාට අද දෙනවා රාජ්‍ය ඇමතිකම්. මේ බදු බරත් එක්ක ඇමති මණ්ඩලයේ අද මේ ඇති කරලා තියෙන බර මේ ඔක්කොම පැටවෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව මත. එතකොට මේ සමාජ ආරක්ෂණ බද්ද ගහනවා පාර්ලිමේන්තුවේ දුප්පත් මිනිහට 5%ක් හෝ 6ක් හෝ 7ක් හෝ වදිනවා වැට්ටකට අමතරව අනිත් පැත්තේ ටීවී එකේ පෙන්නනවා රාජ්‍ය ඇමතිලා 27ක් පත් කළා. මොකද්ද මේ කරන්නේ? හැබැයි මේ රටේ මිනිසුන්ට කන්න බොන්න නැති වෙලාවේ විශාල අමාරුවක ඉන්න වෙලාවේ අද රාජ්‍ය ඇමතිවරු 37 දෙනෙක් පත් කරන එක සදාචාර විරෝධී නැද්ද? බලන්න දැන් IMF එකේ කියලා තියෙනවා පළවෙනි පාරට මේ රටේ හොරකම දූෂණය වංචාව නිසා තමයි ප්‍රධාන හේතුවක් මේ රට වැටලා තියෙන්නේ කියලා. ඒ නිසා කෙලින්ම කියනවා ඉකොනොමික් ක්‍රයිම්ස් කරපු කට්ටියට දඬුවම් දෙන්න ඕනේ කියලා. යුනයිටඩ් නේෂන්ස් මේ හියුමන් රයිට්ස් එකෙන් ඉදිරිපත් කරපු වාර්තාව. අන්න ජිනීවා වලට ගිහිලා තියෙන ඉකොනොමික් ක්‍රයිම්ස් දූෂණය වංචාව ආර්ථික අපරාධ. අපේ රටේ ප්‍රධාන වීමෝල් තුනක් තියෙනවා.
වැඩිම වීමෝල් කරන වීමෝල් හිමියා අවුරුදු 5යි 7.5ක් ආදායම් බදු ගෙවලා නැහැ. මම නම් කියන්නේ ලංකාවේ දෙවැනි ලොකුම වීමෝල් හිමියා අවුරුද්දකට ගෙවලා තියෙන ලක්ෂ 9යි. හැබැයි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වීමෝල් හිමියෙකුත් ඉන්නවා. ඔහු ගෙවලා තියෙනවා මිලියන 50ක්. ඕක කිව්වට හරියන්නේ නැහැ නේ. ඔක අය කරගන්න නිර්ධාරි ඉන්නෝනේ. ඒගොල්ලන් මොකද කරලා තියෙන්නේ? මේ කැසිනෝ බලපත්‍ර ලාභය ලබන ලාභය බිලියන ගණන්. එක්කෙනෙක්වත් ආදායම් බදු ගෙවන්නේ නැහැ. මේ රටේ තියෙනවා රේස් බයි රේස් කියලා. බලපත්‍ර ගාස්තුව විතරයි ගෙවන්නේ. 7.5ක් ආදායම් බදු ගෙවන්නේ නැහැ. US මිලියන 600කට වැඩි අපි තේ අපනයනය කරනවා. මේකෙන් 180ක් තේ අපනයනය කරන එක සමාගමක්. මේ සමාගම ආදායම් බද්ධ වර්ධ දෙපාර්තමේන්තුව 2021 පෙන්නලා තියෙන්නේ රුපියල් බිලියන 29. ඒ කියන්නේ US මිලියන 145යි. මේ වැඩිම 428ක් සුපර් මාකට් තියෙන සුපර් මාකට් චේන් එක 2020 අවුරුද්ද 7.5ක් ආදායම් බදු ගෙවලා නැහැ. ලංකාවේ ප්‍රධාන පෙළේ නිමියඳුම් කරන ප්‍රධාන කිසිවෙක් 7.5ක් ආදායම් බදු ගෙවන්නේ නැහැ. වැඩිම කොළඹ අපාර්ට්මන්ට් සදන සමාගම අද වෙනකන් 7.5ක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට අපේ මත්මන් බලපත්‍රයකින් දවසකට ලාභ ලැබෙනවා 75000ක් මත්මන් බලපත්‍ර ලාභියෙක් අවුරුද්දකට ආදායම් බදු ගෙවන්නේ 75000 දවසේ ලාභය තමයි අවුරුද්දකට ගෙවන්නේ ඉන්දන පෙරුමල් හිමිය රාජ්‍ය බැංකුවක නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරියගේ වැටුම ගැන මම කියන්නේ ඔහුගේ වැටුම 14,48,000යි එතකොට මොහු ඒකට ගෙවන්න ඕනේ පේයි ටැක්ස් එකක් 179,103ක් ඒකට මොකද කරන්නේ ඒක අමුතුතුමා බැංකුවම ගෙවනවා එයාගේ පේයි ටැක්ස් එකක් පළවෙනියට පටන් ගන්න ඕනේ මේක මහ බැංකුවෙන් මේක හදාගත්තේ මහ බැංකුව මහ බැංකුවේ කිසිම නිලධාරියෙක්ගෙන් පේ ටැක්ස් එකක් කැපෙන්නේ නැහැ. ඒ මහ බැංකුවම කවදාවත් නැති විදියට ගවර්නර්ලට පෙන්ෂන් එකකුත් හදාගත්තා. ඒකට නවත්තන්න කියලා. මම කියන්නේ මේ අරගලයට පිසිද්ද වෙන්න දැන් ඇස්සරිලා තියෙනවා. මේ අරගලයට පිසිද්ද වෙන්න බදු වැඩි වෙලා තියෙනවා. දැන් හරි මේක හදාගන්න. ඔබතුමා 2005 සිට 2006 දක්වා අවුරුදු 17න් ඒ අවුරුදු 12ක්ම ඇමති කෙනෙක් වෙලා හිටියා. ඒතර ඒ කාලෙදී ඔබතුමා මේ යෝජනා කළේ නැත්නම් මොකද ඒ ආණ්ඩුවට ඔබතුමා හිටියේ ආණ්ඩුවට මේ ආදායම එකතු කරගන්න කියලා. තේරෙනවා ඉන්දන පිරුම්හල් ගැන කියපු ඉන්ද ඔබට චුට්ටක් රිදෙන්න ඇති. ඔබතුමාටත් ඉන්දන පිරුම්හල් තහලා තියෙන නිසා කවදා හරි නිවැරදි වෙන්න ඕනේ අභිසිංහ මන්ත්‍රීතුමා. ගල්ලඟුරු ටෙන්ඩරයට අදාළව මතුවැති ව්‍යාකූලතාවය නිරාකරණය කරගෙන ඔක්තෝබර් 25 දිනට පෙර ගල්ලඟුරු තොග ආනයනය නොකළොත් යළිත් දීර්ඝ විදුලි කප්පාදුවකට යොමුවීමට සිදුවනු ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. මේ අතර ප්‍රශ්නගත ගල්ලඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අවධානය යොමු වුණා. ගල්ලඟුරු ටෙන්ඩරයට අදාළව නිර්මාණය වී ඇති ප්‍රශ්න සහගත තත්ත්වයේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කෙරුණා. ඉදිරිපත් වෙච්ච සමාගම් දෙකෙන් එක සමාගමක් ලන්සුව කියන්නේ නැහැ. දෙවැනි සමාගම මෙට්‍රික් ටන් එකක් ඩොලර් 328කට. ඒතර ඒක තමයි ටෙන්ඩර් එක ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒතර අර තව 5 දෙනෙක් ඉදිරිපත් කරනවා අන්සොලිසිටඩ් ප්‍රොපෝසල්ස්. ඒ ප්‍රොපෝසල්ස් වල තියෙන මිල ගණන් තමයි එක්තරා සමාගමක් CMEC බ්‍රවුන් සමාගම. ඩොලර් 554 මෙට්‍රික් ටන් එකට අපි දෙන්නම් 150ක් දෙන්න ඇමරිකානු ඩොලර් වලින් 150ක් දෙන්න යුවාන් හරි රුපියල් වලින් හරි කියලා. ටෙන්ඩර් එක වහනවා අගෝස්තු මාසේ 10 වෙනිදා. ටෙන්ඩර් එක වැහුවට පස්සේ අගෝස්තු මාසේ 12 වෙනිදා අර CMEC කියන සමාගම නැවත වතාවක් අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් එකක් ඉදිරිපත් කළා කියනවා නෑ අපිට දැන් 528 නෙවෙයි දැන් අපිට 290ට 285ට දෙන්න පුළුවන් කියලා. අර සැපයුම් කරුවා ටෙන්ඩර් එකේ දාපු ගාන බලලා දවස් දෙකකට පස්සේ කියනවා 580ට දෙනවයි කියලා පුෙක් කියලා දැන් කියනවා 280ට 285ට දෙන්නම් කියලා. ගණක් අඩු වෙලා. ඩොලර් 250ක් අඩු වෙලා. ඇමරිකානු ඩොලර් වලින් ගෙවන්න 150ක් මූලිකව ඉතුරු 150 රුපියල් වලින් ගෙවන්න අවුරුදු 5කින් ණය ක්‍රමයකට. එතන මට දැන් හිතරේ සැකේ තමයි ගල්ලඟුරු තොගයක් අරගෙන තිබුණා ඒ තොගේ අපේ ඇඟේ ගහන හදුවා ඩොලර් 528ට. හැබැයි ටෙන්ඩර් එකේ ආවා ඊට වැඩිය අඩු ලන්සුවක්. ඒ අඩු ලන්සුව ආවට පස්සේ අර ලබා ගන්න හිටපු අයිතු ලාභේ ටිකක් නේ 150කින් අඩු කරලා ඉවරලා කියනවා 295ට අපි දැන් දෙන්නම් කියලා. ටෙන්ඩර් එක වැහුවට පස්සේ අපිට යන්න බෑ වෙනත් විකල්ප ක්‍රමයකට. දැන් මේකේ සමාජයේ විශාල මතයක් හදලා තියෙනවා හිටපු ඇමතිවරු, മന്ത്രിවරු, හාමුදුරුවෝ කීප දෙනෙක් නඩුත් දාලා තියෙනවා ගිහිල්ලා. ඒකත් කමක් නෑ කියන්නේ. දැන් මම හර්ෂ සිල්ලා മന്ത്രിතුමාගෙන් ඒක ඉල්ලුවේ මේක කඩිනමින් ගෙවල්ලා මුදල් කාර්ක සභාවේ පරීක්ෂා කරන්න. අද දවසේ තමයි අවසාන දවස පර්ෆෝමන්ස් බොන්ඩ් එක ඉදිරිපත් කරන්න තියෙන බැංකුවට. මම මේ මොහොතේත් බැලුවා මට ගල්ලඟුරු සමාගමේ සභාපතිතුමා කතා කරලා කිව්වා ඔවුන් මැලිකමක් දක්වනවා මේ කටයුතු කරන්න නීතිමය කටයුත්තක් තියෙන නිසා කියලා. ටෙන්ඩර් එක ලබා දීලා තිබුණු සැප්තැම්බර් මාසේ මැද ඉඳලා මේක ගේන්න තිබුණු සමාගම් ඉදිරිපත් වෙන්නේ නැත්නම් මොකක්ද ඊළඟ තියෙන අපේ ප්‍රශ්නේ? අපි යන්නේ නෝ ආයෙ ටෙන්ඩර් ක්‍රමයට. ආයෙත් දානවා අපි දැන්වීම. ආයෙ සති 3ක් යනවා. ඒකේ හොයාගන්න බැරුණොත් තමයි අපි අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් එකට යන්නේ. ගල්ලඟුරු හුටපටයක් ගන්න. දැන් කාංචන ඇමතුමා මට මුදල් කාර්ක සභාවේ සභාපතිවරයා හැටියට ඊයේ නිල වශයෙන් දැනුම් දුන්නා.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා. ඒ විමර්ශනය කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ ගල්ලංගුරු ටෙන්ඩරේට ආරම්භයේ සම්බන්ධ නොවිච්ච සමාගමක් මැදදී ඇතුල් කිරීම නිසායි ඒ ටෙන්ඩර් කමිටුවේ සභාපතිවරයා මේ පිළිබඳ සැක සංකා බොහෝ දුරට මතු වෙලා තියෙනවා. ඒ වගේම අපි පිළිගන්නවා මේ තියෙන මූල්‍යමය අර්බුදයේ එක පරණ ක්‍රමයට මේක ගෙනියන්න බෑ කියන එක. ඒ වගේම ගල්ලංගුරු ප්‍රසම්පාදනය සඳහා අපි බිය වී තුනේ අපි 2015 දී මේ ටර්ම් ටෙන්ඩර් එකට අමතරව ස්පොට් ටෙන්ඩර් සඳහන්ලා දුන්නා. ඒ අනුව අපේ අවශ්‍යතාවය මත ඕන මොහොතක ඒ ගල්ලංගුරු ප්‍රසම්පාදනය කරගැනීමේ ප්‍රතිපාදනය ලංකා ගල්ලංගුරු සමාගමට තිබෙන බවත් ප්‍රකාශ කරන්න ඕනේ. මේ අතර ඔක්තෝබර් 25 වෙනි දිනට පෙර ගල්ලංගුරු තොග ආනයනය නොකළහොත් යලිත් දීර්ඝ විදුලි කප්පාදු වලට යොමු වීමට සිදුවනු ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. මේකේ තියෙන ප්‍රශ්නේ තමයි අපිට ගල්ලංගුරු ඔක්තෝබර් 25ට කලින් ගෙන්න ගන්න බැරි වුණොත් එහෙම මේ ගල්ලංගුරු බලාගාර තුනම වහන්න වෙනවා. දැන්ට කන්ට්‍රිබියුෂන් එකේන 35 40ක් වගේ ගල්ලංගුරු වලින් විදුලි ජනනය සඳහා මේ தත්ත්වය 140න් අඩුනොත් එහෙම අපිට නැවතත් දීර්ඝ කාලීන විදුලි කප්පාදු සඳහා යෑමේ ඒ ඩේන්ජර් එකේ තියෙනවා. ආනයිනික බඩේරිඟු සඳහා රුපියල් 10ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා. මේ අතර පසුගිය ජුනි මාසයේ සිට අගෝස්තු මාසය වන විට මෙරට විදේශීය සංචිත ප්‍රමාණය තවදුරටත් පහත වැටි ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ආනයනික බඩේරිඟු සහ ඉදල් ඉරිඟු සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ආනයනික බඩේරිඟු සහ ඉදල් ඉරිඟු හෙවත් සෝගම් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 10ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවෙනු ඇති. එම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 2022 සැප්තැම්බර් 4 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙන බවයි අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. එලෙස ආනයනික ඉරිඟු සෑම කිලෝග්‍රෑම් එකකින් අයකරගෙන රුපියල් 10ක බදු මුදලින් රුපියලක් අයකරගෙන ඉතිරි රුපියල් 9 ත්‍රිපෝෂ නිෂ්පාදනයේ සඳහා ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනයේ වෙත යොමු කළ යුතු බවත් ගැසට් නිවේදනයේ සඳහන්. පසුගිය ජූලි මාස අවසන් වන විට ඇමරිකානු ඩොලර් මිලියන 1817ක් ලෙස සටහන්ව තිබූ මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය අගෝස්තු අවසන් වන විට ඇමරිකානු ඩොලර් මිලියන 1716ක් දක්වා පහත වැටි ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙනවා. මේ අතර ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්ත පවර් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා එළඹෙන 10 වෙනිදා මෙරටට පැමිණීමට නියමිතයි. අයිනෝ රයිනෝ පුතා, හැබැයි යා ගෙදර නිදියන්නෙම අමුතු තැනක. කාලගුණය කොහොම වුණත් රයිනෝ නම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම. රයිනෝ සිමෙන්ට් රූෆින් ෂීට්ස්. Thank you no rhino. I know. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව. එස් සමගින් ප්‍රවෘත්ති අවසන්. දත්ත තොරතුරු විශ්ලේෂණ ග්‍රැෆික් සටහන් සමග අලුත් වෙන ලංකාව රිබින් ශ්‍රී ලංකා බලමු රාත්‍රී 10:30ට. සුබ රාත්‍රි.